මෙන්න මේ විදිහට charge වෙනවා. දැන් ඒක වැඩ කරන්නේ backup power එකෙන්. මම මේක මේකට input කරනවා. ඉතින් දැන් ඔයාලට පේන්නේ නැති මෙතන change වුණා 5.6 වගේ පෙන්නනවා. Hi guys. හවුම හොඳින් ඇති කියලා හිතනවා සුපුරුදු පරිදි. ඉතින් අද ඔයගලන්ට මම අරගෙන යන්නේ UPS එකක් හදන විදිය. ඉතින් 5 volt UPS එකක් හදන එක තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මොකටද අපිට 5 volt UPS එක? ඉතින් දැන් තියෙන ගොඩක් devices, electronic devices ගොඩක් වෙලාවට CCTV cameras, security systems, එතකම network switch, routers. ඉතින් මේ ගොඩක් devices දැන් ඉන්නේ 5 volt විදිහට. ඉතින් මේ 5 volt device එකක් power cut එකකදී uninterrupted විදිහට Power loss in the Dikatama service power to land, automatic 5 volt UPS activity. Itama Vedagatino. It may 5 volt UPS Hathanic product for Tamaruna, Mangurana, Pen and make Hathanic home the Kela, Ethicuma, make a Oyata own in a phone negata power bank you have to do not use Karana Pulua. I think a young video. Subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න මේ channel එකේ මම ඔයාලට අරගෙන ඉන්නේ අනිවාර්යෙන්ම informative videos. ඉතින් මෙන්න මේ වෙලිට අපි use කරන්නේ මෙන්න මේ module එක මේක 5 volt UPS module එකක් මේකේ මම පෙන්වන්නම් ඔයාලට තියෙන දේවල් මෙන්න මෙතනින් තමයි power in කරන්නේ මේ තියෙන induina සහ in දන මෙතන තියෙනවා ඊට පස්සේ මෙතනින් තමයි power එක output කරන්නේ Out plus එක සහ out minus එක ඍණ එක මෙතන තියෙනවා. ඉතින් මේකේ බැටරිය සම්බන්ධ කරන්නේ මෙන්න මෙතෙන්ට. මේ තියෙන B ඍණ මේ B ධන. ඉතින් මෙතෙන්ට මම සම්බන්ධ කරන්නේ 18650 බැටරි දෙකක් මෙන්න මේ විදියට ධන එකට ඍණ එකට සම්බන්ධ කරන මේ අලවලා තියෙන්නේ hot glue දාලා. මේ battery pack එකක් තමයි battery දෙකක් තමයි මම use කරන්නේ. මේකේ battery තුනක් වුණත් use කරන්න පුළුවන්. මොකද මේක milliampere 10000ක් යනකම් support කරනවා. සාමාන්‍යයෙන් ඉතින් battery දෙකක් දැම්මොත් ඇති වෙයි කියලා හිතනවා. මොකද මේක රත් වෙන්න ඉඩ තියෙනවා. මේක charge වෙනකොට battery එක. ඉතින් ඊට අමතර මෙන්න මෙතන තියෙනවා තව port තුනක්. මේ තියෙන්නේ බල්බ් වලට LED බල්බ් දෙකක් අපිට මෙතෙන්ට කනෙක්ට් කරන්න පුළුවන් මේ නෙගටිව් එක මේ ප්ලස් එක සහ මේ ප්ලස් එක. ඉතින් මෙතන මේ බල්බ් ඉන්ඩිකේටර්ස් වලින් තමයි මේකේ ඔපරේෂන්ස් අපිට හරියට බලා ගන්න පුළුවන් වෙන්නේ. චාර්ජ් වෙනකොට මේ පැත්තේ තියෙන එක පත්තු වෙනවා. ඊට පස්සේ discharge වෙනකොට එහෙමත් නැත්නම් UPS mode එකට වැටෙනාට පස්සේ මෙතන තියෙන බල්බ් එක මේ පැත්තට අපි දාන බල්බ් එක මොන පාට හරි ඒක ෆ්ලෑෂ් වෙනවා. ඉතින් මේ ෆ්ලෑෂ් වෙන ස්පීඩ් එක අනුව තමයි අපිට දැනගන්න පුළුවන් මේකේ කොච්චරක් තව බැටරිය left වෙලා තියෙනවද කියලා. ඉතින් අපි මේක use කරලා බලමු හදලා. මම use කරලා ඊට පස්සේ දාන්නම් මේක කොච්චර ලාග බෑකප් එකක් මේකෙන් තියාගන්න පුළුවන්ද කියලා. ඉතින් ගොඩක්ම ඉස්සර අපිට මේ වගේ සර්කිට් එකක් හදන්න ඕන වුණාට පස්සේ ඉතින් අපිට මේ කම්පෝනන්ට් හොයාගෙන සර්කිට් බෝඩ් හොයාගෙන මේ වගේ පාස්සලා හදන්න ඕන. ඒනට දැන් එහෙම නැහැ. ගොඩක් මොඩියුල්ස් විදිහට මේ සර්කිට් බෝඩ්ස් දැන් එනවා. ඉතින් ඒක බොහොම ලේසි. මේ සර්කිට් බෝඩ් එක රුපියල් 750ක් 790ක් තමයි වුණේ. දැන් ඉලෙක්ට්‍රොනික බඩු කඩවල් වලින් ගන්න තියෙනවා. ඉතින් ඊට අමතරව මේකට මම පවර් ඉන් කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ෆෝන් චාර්ජර් එකකින්. ඉතින් ඒ ෆෝන් චාර්ජර් එකට එන ඉන්පුට් එකට ගන්න පෝට් එක තමයි මේ තියෙන්නේ. මේවත් දැන් තියෙනවා ගන්න ඉලෙක්ට්‍රොනික බඩු කඩවල. මේකේ ඩේටා අපි යූස් කරන්න නැහැ. මේකේ මේ පැත්ත ඍණ සහ මේ පැත්ත ධන විදිහට තමයි ගන්න. ඉතින් මෙන්න ඔයාලට දන්නවා මේ තියෙන්නේ ෆෝන් චාර්ජර් එකක්. මේක කනෙක්ට් කරන්න පුළුවන් විදිහට තමයි මේ පෝට් එක අරන් තියෙන්නේ. එතකොට මේ ඉන්පුට් එක ඉතින් අවුට්පුට් එකට මම යූස් කරනවා මෙන්න මේ USB 2.0 පෝට් එක. මේකේ ඍණ පැත්ත මේක ධන පැත්ත මේක. ඉතින් අවුට්පුට් කරන්ට් එක අවුට්පුට් වෝල්ටේජ් එක එලියට ගන්න යූස් කරන්නේ මෙන්න මේක. ඉතින් ඔය ටික තමයි විශේෂයෙන්ම ඕනේ වෙන්නේ. ඊට අමතරව මම LED නිල් පාට LED එක සහ රතු පාට LED එකක් යූස් කරනවා. මේ තඹ කම්බි දෙකක් මේ දෙක මම යූස් කරනවා මේ බැටරි එකට සම්බන්ධ කරගන්න. මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා මම. එතකොට මේකේ මේ පැත්ත ධන සහ මේ පැත්ත ඍණ. මට මේක assemble කරනකොට පහසු වෙන්න තමයි මම ඒක ඒ විදිහට සම්බන්ධ කරලා ගන්න. ඔය ටික තමයි අපිට ඕනේ. මේක ඇවිල්ලා box එකක් සාමාන්‍ය
ප්ලාස්ටික් බොක්ස මේකත් ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල ගන්න තියෙනවා ඉතින් සම්පූර්ණ ඇසම්බල් කරගත්තට පස්සේ මට මේකට මේක ෆික්ස් කරලා යූස් කරන්න පුළුවන් මේ පෝට්ස් ටික එලියට එන්න පුළුවන් විදිහට මම මේ විදිහට කපාගත්තා කපාගත්තා කියන්නේ මම මේක බවුත් එකකින් තමයි මේ විදිහට හදාගත්තේ මේක මේ පෝට් එකට මයික්‍රෝ USB පෝට් එකට මෙතන සහ මේ LED දෙකට තව ඩ්‍රිල් කරලා හෝල් දෙකක් හදාගෙන තියෙනවා මේ බොක්ස් එක රුපියල් 90ක් තමයි උනේ අපි වැඩේ පටන් ගමු මම බැටරි පැක් එක හදාගෙන ඉන්නම් ඉස්සෙල්ලා ඉතින් මේ බැටරිය පොඩ්ඩක් වැලි කඩ දාසකින් වගේ පොඩ්ඩක් උඩ පොඩ්ඩක් සූර ගත්තනම් පාස් ගන්න ලේසි ඉතින් මෙන්න මේ විදිහට තමයි බැටරි පැක් එක එන්නේ ඊට පස්සේ මොඩියුල් එකට මුලින්ම ඉන්පුට් එක සහ අවුට්පුට් එක මම සම්බන්ධ කරනවා ඒකට මම පොඩි වයර් කේබල් ටිකක් ගන්නවා මේකේ මයික්‍රෝ USB පෝට් එකේ මෙතන ගහලා තියෙනවා ග්‍රවුන්ඩ් කියන රින ඊට පස්සේ V bus කියලා ගහලා තියෙනවා ඒක තමයි ධන ඉතින් මේක box එක ඇතුළට මම සම්බන්ධ කරන හින්දා දිගට වයර් ගන්නෙ නැහැ ඉතින් මේක input එකට තමයි සම්බන්ධ වෙන්නේ board එකේ මෙන්න මේ පැත්තට මේ විදිහටම අවුට්පුට් එකත් මම පාස් කරගෙන ඉන්නවා බැටරිය පාස් ගන්න කලින්. ඒ අවුට්පුට් එකට අපි යූස් කරන්නේ මේක. මේ USB පෝට් එක. මේ GND කියලා තියෙන්නේ ඒක රින V bus කියලා තියෙන්නේ ධන පැත්ත. මැද තියෙන්නේ data අපිට data ඕනේ වෙන්නේ නැහැ. මේකත් සම්බන්ධ කරගන්න මේ පැත්තට අවුට් පොසිටිව් සහ අවුට් නෙගටිව් රින සහ ධන ඕකේ එදේ පැත්තම දැන් කනෙක් කරගෙන තියෙන්නේ මේ මොඩියුල් එකට මේ පැත්තේ ඉන්පුට් එක අවුට්පුට් එක දැන් බැටරි ලයින් එක තමයි කනෙක් කරගන්න තියෙන්නේ මම ඊට කලින් LEDs දෙක කනෙක් කරගන්නවා මේකේ එක නෙගටිව් එකයි තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේකේ ග්‍රවුන්ඩ් ඒ කියන්නේ නෙගටිව් එකයි තියෙන්නේ ඒකෙන් හින්දා LED දෙක නෙගටිව් දෙක එකට සම්බන්ධ කරගන්න ඕනේ මේ විදිහට නෙගටිව් දෙක එකට සම්බන්ධ කරගත්ත එක නෙගටිව් එකක් තියෙන නිසා මේකට එක ලයින් එකක් සහ මේ දෙකට ලයින් දෙකක් කනෙක් කරගන්න ඕනේ ඉතින් මේකටත් බැටරිය බහින්න ඉඩ තියෙන නිසා ටිකක් අඩු කන්සම්ෂන් එකකින් තියෙන LED දෙකක් හොයාගත්තා නම් හරි ඉතින් මේ 3 mm LED නෙගටිව් එක දෙන්නට සම්බන්ධ කරනවා ලයිට්ස් සම්බන්ධ කරගත්තා මෙන්න මේ විදිහට මේක අපි ඇටච් කරමු බෝඩ් එකට නෙගටිව් එක මැදට अटैच कर बाट लाइट बल्ब दिल पाटे
දැන් මෙන්න මේ විදිහට තමයි සර්කිට් එක තියෙන්නේ. UPS මොඩියුල් එක බැටරිය ඇටච් කරමු දැන්. බැටරිය සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට බැටරි ප්‍රිනස ආ බැටරි දාන්න. මම මුලින්ම බැටරිය මේකට පාස් කරගෙන ඉන්නවා. දැන් මොඩියුල් එකට සම්බන්ධ කරගමු. අපි UPS එක හදාගෙන ඉවරයි input එකකුත් මේක connect කරලා බලමු. ඊට පස්සේ අපි output එකට සම්බන්ධ කරලා check කරලා බලමු. හරි මම හිතනවා මතක ඇති කියලා අපේ security system එක දැන් වැඩ කරන්නේ backup power එකෙන්. මම මේක මේකට input කරනවා. ඉතින් දැන් ඔයාලට පේන්නේ නැති මෙතන change වුණා line එක. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති එක දැන් වැඩ කරන්නේ මේක හරහා මේ අපි හදපු UPS unit එක හරහා තමයි වැඩ කරන්නේ. මම මේ ගැලවුවත් දැන් මේකේ වෙනසක් වෙන්නේ නැහැ. මේ බැටරියෙන් මේක charge වෙනවා. මෙතන red light එක නිවෙනවා. දැන් nil light එක පත් වෙනවා, flash වෙනවා. ඉතින් මේක වැඩ කරනවා අනිවාර්යයෙන්ම. ඇතුලේ බැටරියක් තියෙනවා මේකේ. මං ගාව වෙන මේ වෙලාවේ පෙන්වන්න unit එකක් නැහැ. ඒක තමයි මම මේක යූස් කරේ මොකද මට මේකටත් මේ UPS එකේ අවශ්‍යතාවය මට මේකට තියෙනවා මොකද මේකේ බෑකප් පවර් එක තියෙන්නේ සාමාන්‍යයෙන් පැය 5ක් විතර වගේ. ඉතින් මට මේක පැය 8ක් විතර වගේ වැඩි කරගන්න 10ක් විතර වැඩි කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මම ඒකින්දම තමයි මේ UPS එක ගැන හිතුවෙත්. මොකද දැන් මේකත් එක්ක යූස් කරාට පස්සේ මම බලාපොරොත්තු වෙන මේක කොහොමවත් පැය 10ක් විතර වගේ වැඩ කරයි කියලා එක දිගට normal power cut එකක් සාමාන්‍යයෙන් පැය 8ක් විතර වගේ නෙවෙන්නේ උදේ 8ට කපලා හවස 5ට විතර වගේ තමයි ආපහු එන්නේ ගොඩක් වෙලාවට මේන්ටෙනන්ස් වලට කළොත් ඉතින් තොර පැය 10ක් මේක තිබුණා නම් හොඳටම ඇති. ඉතින් ඊට අමතරව මට මේක මම පෙන්නන්න මේක මගේ මොබයිල් එකට කනෙක් කරලා පවර් බැංක් එකක් විදිහටත් යූස් කරන්න පුළුවන්. මේක දැන් බැටරිය charge වෙනවා. ඉතින් මේක අපිට පවර් බැංක් එකක් විදිහටත් යූස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට charge වෙනවා. ඉතින් මම box එකට මේ ටික ඔක්කොම set කරගන්නවා. මේකට. එතකොට මේ UPS එකේ වැඩේ ඉවරයි. නා බැටරියයි සර්කිට් එකයි එකට තියන්න එපා. මොකද මේක රත් වෙන්න ඉඩ තියෙනවා මේක charge වෙනකොට. ඒක නිසා මේක එකට තියෙන එක recommend කරන්නේ නැහැ. මේක voltage check කරලා බලමු. input එක 4.69ක් පෙන්නනවා. output එක 5.6 වගේ පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔක්කොම මම දැන් මේ box එකට assemble කරගෙන තියෙන්නේ. බැටරිය බැටරි දෙක මෙතෙන්ට, board එක මේ පැත්තට සහ USB input එක සහ output එක සහ bulb දෙක ඔක්කොම දැන් attach කරගෙන තියෙන්නේ මේකට. දැන් box එක අපිට වහන්න පුළුවන්. ඉතින් අන්තිමට අපේ UPS එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. Thank you.
ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න මේ වගේ UPS එකක් ඔයගලන්ට හදා ගන්න පුළුවන් ඉතින් ඔයගලුන්ගේ මොන හරි මේ ගැන අයිඩියාස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරන්න අපි අලුත් වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු එහෙනම් ගිහින් එන්න